ලිංගිකත්වය ගැන වගේම සංසර්ගය ගැනත් උපත්පාලනය ආරක්ෂිත ලිංගික එකතුවීමක් ගැන නොදන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. ලංකාවේ තරුණ පිරිසට හරිහැටි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ලිංගිකත්වය කියන එක තවමත් හංගහංග කතා කරන ලංකාවේ ඒක එක අතකට පුදුමයකුත් නෙවෙයි. කොහොම වුණත් හැමෝම ජීවිතේ පළවෙනි වරට ලිංගික අත්දැකීමක් ලබන වෙලාවට ගොඩක් වැරදි වෙනවා. සමහර වැරදි කිසිම දාක නිවැරදි කරගන්න බැරි තරම් ලොකු වැරදි. හරිහැටි ලිංගික අධ්‍යාපනයක් ලැබිලා තිබුණ නම් කිසිම කෙනෙක් ලිංගික එකතු වීමකදී අමාරුවේ වැටෙන්නේ නැහැ. ලිංගික අධ්‍යාපනය කෙසේ වෙතත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන නංගිල මල්ලිලාට මෙන්න මේ උපදෙස් අට දෙන්න අපි තීරණය කළා. පළමුවෙන්ම ආරක්ෂාව. ආරක්ෂා සහිත ලිංගික වීමකට හැම විටම වග බලා ගන්න ඕනේ. මේකෙදි පළවෙනි දේ තමයි ඔබට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයක් නොවැළඳීමට වග බලා ගන්න එක. ඔබගේ සහකරු හෝ සහකාරියත් ඔබ වගේම ජීවිතේ පළමු වතාවට ලිංගිකව එකතු වෙන කෙනෙක් නම් මෙතනදී ඒක බලන්න ඕනේ නැහැ. අනිත් කාරණය තමයි ඔයාලා දෙන්න විවාහ නොවුණු ජෝඩුවක් නම් පිළිසිත ගැනීමක් වළක්වා ගන්න එක. දෙවනි කාරණය තමයි මේ ලිංගික එකතු වීම අනෙක් කෙනා මත කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකිරීම. ඒ කියන්නේ මේක ප්‍රථම ලිංගික අත්දැකීම මිසක අවසාන එක නෙවෙයි කියලා තේරුම් ගන්න එක. ඔක්කොම දේවල් පළවෙනි පාර කරන්න යන්න එපා. පළමු ලිංගික අත්දැකීම අමාරුයි, රිදෙනවා, අපහසුයි. කවුරුත් ඒක ඉවසගෙන ඉන්නේ අමාරුවෙන්. ඒක නිසා හොඳ හුස්මක් ගන්න කලබලයක් නැතුව ඒක කරන්න. එතකොට අපහසුවක් දැනෙන එකක් නැහැ. හතරවෙනි කාරණය තමයි పూర్ව ලිංගික උත්තේජන ක්‍රියාවලිය. එහෙම නැත්නම් foreplay එක. పూర్ව ලිංගික උත්තේජනය ලිංගික එකතු වීම පහසු කරනවා. ඉප ගැනීම, ස්පර්ශය, මුඛ ලිංගික සංසර්ගය වගේ දේවල් වෙලා අරගෙන කරන්න. විශේෂයෙන්ම ඔබේ සහකාරියගේ පළමු ලිංගික අත්දැකීම එය නම් එක්වීමට පෙර ඇය ඒ සඳහා සූදානම් කිරීම අතිශය වැදගත් වෙනවා. වැඩි අපහසුවකින් තොර ලිංගික සංසර්ගයක් සඳහා මෙය උදව්වක් වෙනවා. පස්වෙනි කාරණය තමයි ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙර එය හොඳින් ප්‍රාණවත් වී ඇති බව තේරුම් ගැනීම. එසේ හොඳින් ප්‍රාණවත් වී නැතිනම් එය යෝනි මාර්ගයට ඇතුළු කරන්න යන්න එපා. ඒ වගේම තමයි යෝනි මාර්ගය හොඳින් තෙත් වී නැත්නම් ඒ කියන්නේ එයට හොඳ උත්තේජනයක් ලැබී නැහැ. මේ වගේ වෙලාවකදී ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුළු කරන්න යන්න එපා. දෙදෙනාම හොඳින් උත්තේජනය වී නැතිනම් ලිංගික කාර්යය දෙදෙනාටම වේදනාකාරී එකක් වේවි. හයවෙනි කාරණය තමයි කතා කරන එක. ඔබට දැනෙන්නේ කොහොමද කියලා අහන්න. රිදෙනවද, අපහසුද, මෙහෙම ඉන්න අමාරුද කියලා අහන්න. අවශ්‍ය ආකාරයට පහසු ආකාරයට සැකසෙන්න. හත්වෙනි කාරණය තමයි මේක අලුත් අත්දැකීමක් කියලා දැනගෙන වැඩ කරන එක. හිතන්න ඔබ වගේම අනිත් කෙනත් ආධුනිකයි කියලා. එහෙම හිතලා වැඩ කරන්න. සෙක්ස් වීඩියෝ වල තියෙන සෙල්ලම් දාන්න යන්න එපා. අවසාන කාරණය තමයි කාන්තාවගෙන් සුරාන්තයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. එහෙම කරන්න හිතලා අනවශ්‍ය විදියට ඇයව ඒකට යොමු කරන්න එපා. ඇය ඒ අවස්ථාවේදී සුරාන්තය අත්විඳලා නැහැ. ලිංගික අත්දැකීමක්වත් අත්විඳලා නැති නිසා ඒකෙන් ඇය සෑහීමකට පත් වේවි. ඔබත් ජීවිතේ පළවෙනි වතාවට ලිංගික අත්දැකීමක් ලබන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් මෙම කරුණු ටික ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා. එසේනම් තවත් අලුත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්. මෙවැනි වටිනා දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.